ඒ වගේම අපිට කතා කරන්න පුළුවන් දැන් ඔබ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ ඉඳලා තියෙනවා සහ විදේශ අධ්‍යාපනය ඇතුළේ ඉඳලා තියෙනවා මොකක්ද ඔබ දකින වෙනස පාසලේ ඉන්නකොට මම මෙමරයිස් අපිට ගොඩක් මෙමරයිස් කරන්න තිබ්බා පරිච්ඡේද ගොඩක් කටපාඩම් කරන්න තිබ්බ හැම දෙයක්ම හැබැයි ඉතින් අපි විෂයන් 13ක් විතර ඉගෙන ගත්තා ඒ වුණාට මම විශ්වවිද්‍යාලයට යනකොට විෂයන් එකක් දෙකක් සංකීර්ණව ඉගෙන ගන්න එක ලොකු අභියෝගයක් වුණා මම මෙහෙමයි මම දකින්නේ අපේ බ්‍රේන් එක අපිට යූස් කරන්න පුළුවන් විවිධ වේදි තියෙනවා. අපි තොරතුරු දැනගන්න එක එක දෙයක්. හැබැයි අපි තොරතුරු එක එක තැන් වලින් ගත තොරතුරු එකතු කරලා අපිට විශ්ලේෂණය කරන්න, ඇනලයිස් කරන්න, ඒකෙන් ලොකු big picture එකක් දකින්න. ඒක කියන්නේ වෙනම තැනක්. බ්‍රේන් එකේ වෙනම තැනක් යූස් වෙන්නේ. ඉතින් මම පෞද්ගලිකව මම දකිනවා මගේ අපේ local education system එකේ ගොඩක් memorization තොරතුරු දැන ගැනීමට ගොඩක් උනන්දුයි. ඒ කියන්නේ ගොඩක් ෆැක්ට්ස් දැනගන්න. ජෙනරල් නොලෙජ් ද විෂය ධාරාවන්ගෙන් එක එක ෆැක්ට්ස් දැනගන්න. නමුත් මේක කොහොමද අපි සම්බන්ධ කරන්නේ? අපේ ප්‍රායෝගික ජීවිතේ අපි කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? එතකොට මේකට අපි විවිධ විෂයන්ගෙන් ඉගෙන ගත්තේ ඒවා කොහොමද? දැන් අපි සමහරලාට මේක හිස්ටරි වල තිබ්බොත් හිස්ටරි එකයි බයොලොජි එකයි කනෙක්ට් කරන්න බැරි වෙනවා. එතකොට බයොලොජි එකයි මැත්ස් එකයි කනෙක්ට් කරන්න බැරි වෙනවා. මොකද අපි පෙට්ටි වලට දාලානේ තියෙන්නේ. එතකොට අර කොග්නිටිව් තින්කින් කියන එක මම තාම දකින්න අඩුයි. අපේ අධ්‍යාපනයේ කියන්නේ අපේ කොහොමද එක ඉන්ටර්ප්‍රිට් කරන්නේ අපි කොහොමද එක විශ්ලේෂණය කරලා මේ තැන් තැන් වලින් එක තොරතුරු එකතු කරලා කොහොමද අපි යම් කිසි විදිහක ජජ්මන්ට් එකක් ගන්න කියන එක ඒ පැත්ත යූස් වෙනවද කියන එක ප්‍රශ්නයක්. හැබැයි මම ඇත්තටම දැන් අධ්‍යාපන ක්‍රමයේ කියන්නේ මම ඉස්කෝලෙන් අවුට්ලා ටිකක් කල් වෙනවා. හැබැයි ඉතින් තොරතුරු දැනගෙන මදි. තොරතුරු ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක වෙන 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 විදිහකට දැන් වෙන සිටුේෂන් එකක් අපි වෙන මොකක් හරි තත්වයක ඉන්නකොට මොකක් හරි අවස්ථාවක ඉන්නකොට ඒ තොරතුරුම අපි පොඩක් වෙනස් කරලා මේකට ඇප්ලයි කරන්නේ කොහොමද? ඒකට ප්‍රායෝගික මට්ටමින් මම ඉගෙනගත්ත දේවල් ඇප්ලයි වෙනව අඩුයි මොකද මට කියලා දුන්නේ නැති හින්දා. ඒ වගේම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන එක. තාම අධ්‍යාපන ක්‍රමයේ නැති එක ගැන මම කියන්නේ අපි සිවික්ස් කරා තමයි. නමුත් ඩෙමොක්‍රසි කියන්නේ 18න් පස්සේ අපි ඡන්දේ දාන ඒ තැනට එන කට්ටිය. ඒතර මේ අපි ගන්න තීරණය තමයි මුළු රටක් විදිහටම අපි ගන්න තීරණය. ඒතර මේ පිළිබඳ රයිට්ස් කෙනෙක්ගේ අයිතිවාසිකම් වගකීම් ගැන උනන්දුවෙන් උගන්වන විෂයක් මම තාම දකින්නේ අපේ පාසල් සංස්කෘතිය තුළ. ඉතින් මම දකිනවා මේක තමයි අපි කරන මේක අපි කරන ෆුල් ටයිම් ජොබ් එකක්. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ අපි පැය 24ක් සමාජයට ගිහාම කරන වෘත්තියක්. ඒතකොට අපි අයි මේ ගණිතාංශයේ හැම වෘත්තියක් ගැනම අපි කලබල වෙනවා. නමුත් මේ ප්‍රජාතන්ත්‍රවාදී කොහොමද අපි මෙහෙවන්නේ කියන එක ළමයි ඉගෙන ගන්න. ඒක මම ලොකු දුර්වලතාවයක් විතර දකිනවා. ඉතින් ඒක අනිවාර්යෙන් ඩෙවලොප් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ අර ලයිෆ් ස්කිල්ස් කියන එක තව ටිකක් මම හිතන්නේ අධ්‍යාපන සංස්කෘතිය තුළට ආව නම් හොඳයි. ඒ වගේම තමයි අපි ඉගෙන ගන්න තොරතුරු ඒවා ඉතින් අපි අතරම ඔය ක්වෙස්චන්ස් වලිනුත් ගන්න පුළුවන් අපේ ඇත්තම ඕපන් එන්ඩඩ් ක්වෙස්චන්ස් වලින් අපිට ඒක හදා ගන්න පුළුවන් දෙයක් මොකද අපි හැමෝගෙම හිතන විදිය වෙනස් සහ කලින් කිව්වා වගේම අර විද්‍යාව ගණිතය ආර්ට්ස් මේ ඒ වගේ කම්පාර්ට්මන්ටලයිස් කරාට තව ඉතාමත් ඉහළින්ම හැකියාවන් තියෙන ළමයි ඉන්න පාසලේ ක්‍රීඩාවට කලාවට එතකොට කතා කරන්න පුළුවන් ඩිබේටින් වලින් දකින්නවා ඇති හැබැයි මේගොල්ලන්ට ඉස්සරහට වෘත්තිමය මට්ටමින් යන්න ස්ටෑන්ඩඩ් එකක් තියෙන විෂය ධාරාවක් නැහැ ඉතින් මම දකිනවා අපේ ස්කෝලවලත් හිටියා හොඳට චිත්‍ර අඳින්න පුළුවන් හොඳට හයියෙන් දුවන්න පුළුවන් ළමයි ඒ වුණාට ඒගොල්ලන්ට අර විශ්වවිද්‍යාල මට්ටමට ඉගෙන ගන්න නැහැ ඒක හින්දම වෙන තේ කර්මාන්තවලට ලොකු අවධානමක් තියෙන්නේ ආර්ථික වශයෙන් ඉතින් ඒ අධ්‍යාපනය හැදුවොත් ඒ ඉන්ඩස්ට්‍රීස් වල ස්ටෑන්ඩඩ් එක හැදෙනවා ඒතර කෑෂ් ෆ්ලෝ එක එනවා ඉතින් ඒක අධ්‍යාපනයෙන් පටන් ගන්න ඕනේ දෙයක් ඉතින් මං හිතන්නේ අපි ඉංජිනේරුවන් 10 දෙනෙක් හදනවට වඩා කලාකරුවන් දෙන්නෙක් ඉංජිනේරුවන් දෙන්නෙක් වෛද්‍යවරු දෙන්නෙක් නීතිඥයන් දෙන්නෙක් ක්‍රීඩකයන් දෙන්නෙක් හැදුවොත් ඒ 10 දෙනා ඊට වඩා වටිනවා. ඉතින් මේ විවිධත්වය වෘත්තියේ තියෙන විවිධත්වයත් මං හිතන්නේ අපි අධ්‍යාපනය තුලින් ඉස්සරහට ගෙනියන්න පුළුවන් විශේෂ දෙයක්.